आयुर्वेद दुवेतु के ईटाओ का एडुकेशन समग्र अपनी ओबवेनुवेन दिया करना मैथ्स टुडे गणिते अल्दब्स के वर्षाकाहन समग्र लंकावे इन्हें सेलु मदारवान दिन तुलसी है डबहामा गणिते विषय अपन समग्र नोमिले हदारण का भी अवस्था वाला दिला तेरा मैं वर्षाकाहन दी ओब गतकरण सैम मासे कम इक्कर तुना पहा हतकिये ना उत्ते दवास वाला दी दरुर एनजीसी दिन टेलीग्राम ग्रुप पे गटर हम अपने दिना व्हाट्सएप ग्रुप पे गटर अभी ये दवस का दाल फेवरेट पत्रिका व्यवहार करना इन आंतरु ये फेवरेट पत्रिका वाला दाल पिली तुरु इट पशु दिन एक यानी सैम मासे कम ओब गतकरण देखा हतर हाया अटकिये इराटिये दवास वाला दी ඔබර ඇදෙසින WhatsApp කණ්ඩායම හෝ ඔබර ඇදෙසින Telegram කණ්ඩායමක අපි පිළිතුරු වීඩියෝවක් ලෙසමෝ එහෙමත් නැතිනම් PDF පිළිතුරු පත්‍රිකාවක් ලෙස යොමු කරනවා. අන්න එතනදී පුළුවන් දරුවන්ට ඔබ ලියපු පිළිතුරු වල නිර්වදිතතාවය පරීක්ෂා කරගන්න. ඉතින් දරුවනේ ඊටාකෝ এডুকেෂන් විසින් පවත්වන මේ වැඩසටහන සමග ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සඳහා ඔබ කළ යුත්තේ තිරයේ දිස්වන අංකයට ඔබගේ නම, ශ්‍රේණිය සහ පාසල වට්ස්ඇප් පරිවිඩයක් යොමු කිරීම පමණයි. හොඳයි දරුවනේ. එහෙනම් අපි යොමු වෙමු මේ මාසේ අද දවසට අදාළ වීඩියෝ පාඩම වෙතට. හොඳයි දරුවනේ. අපි එහෙනම් යොමු වෙමු 11 ශ්‍රේණියේ දරුවන්ගේ මේ මාසයට අදාළ 29:30 දිනවලදී Maths Today ගණිතය අද දවසේ වැඩසටහන තුලින් අපි ඔබ වෙත යොමු කළ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. මේ ප්‍රශ්න පත්‍රය අපි සකස් කරලා තියෙන්නේ සංඛ්‍යා තේමාව පදනම් කරගෙන. හොඳයි දරුවනේ. ප්‍රශ්න කිකට අපි අවධානය යොමු කරමු. ටැංකියකින් පහෙන් හතරක් ජලයෙන් පිරී තිබුණි. ඉන් ලීටර 350ක් පාවිච්චි කළ පසු ටැංකියෙන් තුනෙන් එකක් ජලය ඉතිරි වෙයි තිබුණි. පාවිච්චි කරන ලද ජල ප්‍රමාණය මුළු ටැංකියෙන් කවර භාගයක්ද? ඒ අනුව දරුවනේ ටැංකියෙත් පිරීලා තියෙන්නේ පහෙන් හතරයි. පහෙන් හතරෙන් මේ පාවිච්චියට ගන්නවා ලීටර 350ක්. ඊට පස්සේ ඉතුරු වෙනවා දරුවනේ කොච්චරක්ද? තුනෙන් එකක්. එහෙනම් අපිට सिद्ध වෙනවා මෙතෙන්දී මුලින්ම පාවිච්චි කරන ලද ප්‍රමාණය මුළු ටැංකියෙන් කවර භාගයක්ද? එතකොට අපිට सिद्ध වෙනවා දරුවනේ ටැංකියෙන් පාවිච්චියට ගත්ත ප්‍රමාණය හොයාගන්න. එතකොට ලීටර වලින් ගත්තොත් නම් 350ක් තමයි. හැබැයි කොටස හොයන්නේ කොහොමද? මෙයාගේ ටැංකියේ තිබුණ හරියටම පහෙන් හතරක්. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මෙච්චරයි. එහෙනම් පාවිච්චියට ගත්ත ප්‍රමාණය බලන්න මොකද කරන්න ඕනේ? තිබුණ ප්‍රමාණයෙන් දැන් ඉතිරි වෙලා තියෙන ටික අඩු කරලා දාන්න ඕනේ. ඒ අනුව මේ බලන්න පාවිච්චි කොටස සමානයි ටැංකියේ තිබුණ පහෙන් හතරක්. පාවිච්චියට අරගෙන ඉතුරු වෙනවා කොච්චරක්ද? තුනෙන් එකක්. ඒ අනුව 5ටයි 3ටයි පොදු හරේ 15. 5 15ක් උනේ 3ෙන් වැඩි වෙලා 4 වරක් 3 12යි. ඒ අනුව 3 15ක් උනේ 5ෙන් වැඩි වෙලා එහෙනම් 1යි. 12ෙන් 15ෙන් 12ෙන් 15ෙන් 5ක් ගියාම තව ඉතුරුයි දරුවනේ 15ෙන් 7ක්. ඒ අනුව කොච්චර ප්‍රමාණයක් භාවිතයට අරන්ද? 15ෙන් 7ක් භාවිතයට අරන්. ටැංකියේ ධාරිතාව සොයන්න. එතකොට දරුවනේ මෙන්න මේ භාවිතයට ගත්ත ප්‍රමාණය ලීටර වලින් ගත්තොත් කොච්චරයිද? 350යි. එහෙනම් අපිට පුළුවන් බොහොම පැහැදිලිව කියන්න නේද? මොකද්ද? පාවිච්චි කළ 15ෙන් 7 සමානයි ලීටර 350යි. පාවිච්චි කළ 15ෙන් 7 සමානයි ලීටර 350යි. එතකොට මුළු ටැංකිය කොච්චරයිද? 15ෙන් 15යි. ඒ අනුව 350 බෙදන්න 7ෙන්. ඇයි ඒ 15ෙන් එකක් හම්බෙනවා. 15ෙන් 7ක් කියන්නේ 350යි නම් 7ෙන් බෙදුවම 15ෙන් එකක් හම්බෙනවා. 15ෙන් 15ක් බලන්න එයාව 15ෙන් වැඩි කරන්න. 7ට 1යි 35ට 5යි 0යි. ඒ අනුව 50 15ෙන් වැඩි කරන්න. 15 * 5 75යි 0යි. ඒ අනුව සම්පූර්ණ ටැංකියේ තියෙන කොච්චරක්ද? ලීටර් 750ක ටැංකියක් තමයි මේ තිබිලා තියෙන්නේ. හොඳයි. ප්‍රශ්න අංක 2ට අවධානය යොමු කරන්න. ප්‍රශ්න අංක 2. අමල් තම පියාගෙන් ලද මුදලින් 5ෙන් 3ක් පොත්පත් ගැනීමටද ඉතිරියෙන් අන්නදරුනේ වැදගත් වචනයක්. ඉතිරියෙන් 4ෙන් 1ක් ගමන් වේදම් සඳහාද වැය කළේය. ඉන්පසු රුපියල් 600ක් ඔහු ළඟ ඉතිරි විය. ප්‍රශ්නාංක 1 අහනවා පොත් මිලදී ගැනීමෙන් පසු කමල් ළඟ ඉතිරි වූයේ පියාදුන් මුදලින් කවර භාගයක්ද? එතකොට දරුවනේ මෙයා පියාදුන්න මුදලින් 5ෙන් 3ක් පොත් ගන්න ගත්තලු. එහෙනම් සම්පූර්ණ මුදල මේ වෙලාවේදී 5ෙන් 5යි. එහෙනම් 5ෙන් 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 3ක් වියදම් කළා නම් තව ඉතුරු වෙන්නේ හරියටම මෙයා ළඟ 5ෙන් 2යි. ඉතිරි කොටස 5ෙන් 2යි. පියාදුන් මුදලින් කවර භාගයක් ගමන් වේදම් සඳහා වැය කළේද? මේ බලන්න ඉතිරියෙන්. ඉතිරිය එහෙනම් කොච්චරයිද? ඉතිරිය දරුවනේ 5ෙන් 2යි. එහෙනම් ඔන්න ඔය 5ෙන් 2ෙන් 4ෙන් 1ක් තමයි මොනවට ගන්නෙද? ගමන් වේදම් වලට ගන්න. ඒ අනුව ගමන් වේදම් ගාන සමානයි
ඉතිරියෙන් ආ පහෙන් දෙකෙන් කොච්චරක්ද හතරෙන් එකක් සුළු කරමු අපි දෙකට එකයි හතරට දෙකයි ඒ අනුව පස්වරක් දෙක 10යි එක්වරක් එක 1යි ගමන් වියදම් සඳහා 10න් එකක් වියදම් කරලා තියෙනවා පියාගෙන් ලැබුණු මුදල කොච්චරක්ද ඉතුරු වෙච්ච මුදල් ප්‍රමාණය අපිට දීලා තියෙනවා මේ 600යි එහෙනම් ඔය කොටස හොයාගත්තා නම් හරිනේ එතකොට අපිට සමාන කරලා ලස්සනට උත්තරේ ගන්න පුළුවන් ඒ අනුව මෙයාගේ ඉතිරි මුදල අපිට හොයාගන්න වෙනවා ඉතිරි මුදල් කොටස ලස්සන ඉතිරි මුදල් කොටස සම්පූර්ණ මුදලින් මෙයා වියදම් දෙකක් කරලා තියෙනවා එකක් තමයි පොත්වලට 5න් 3යි පොත්වලට 5න් 3යි ගමන් වියදම් වලට 10න් 1යි එහෙනම් ওই දෙක අඩු වෙන්න ඕනේ මේ මොනවද පොත් මේ මොනවද ගමන් පැහැදිලි නේද ඒ අනුව සම්පූර්ණ එකෙන් 5ටයි 10ටයි පොදු හරේ 10යි ඒ කියන්නේ 5න් 3යි කියන්නේ 10න් නම් 6යි ඒ අනුව මේකට එකතු කරන්න ඕනේ තව 10න් 1ක් අපිට පැහැදිලි 10න් පංගුවක් උත්තරයට එන්න යන්නේ එහෙනම් 1 කියන කෙනා තවදුරටත් එකක් විදියට ඉන්න ඕනේ නැහැ 10න් පංගුවක් කරන්න පුළුවන් 10න් 6යි 10න් 1යි එකතු වුනහම 10න් 7යි ඒ අනුව ඉතුරු වෙනවා දරුවනේ 10න් 3ක් එහෙනම් මෙන්න මේ ඉතුරු වෙච්ච 10න් 3 කියන්නේ රුපියල් වලින් ගත්තොත් කීයද ඒ අර ඉතුරු මුදල රුපියල් 600යි කියනවනේ ආ එහෙනම් ওই ඉතුරු වෙච්ච 10න් 3 කියන්නේ රුපියල් 600යි දැන් අපිට පුළුවන් ඉතිරි 10න් 3 සමානයි 600යි එහෙනම් මුළු මුදල කියන්නේ 10න් 10යි 10න් 3ක් කියන්නේ 600යි නම් එයාව 3න් බෙදුව ගමන් අපිට 10න් 1ක් හම්බ වෙනවා මෙයා වැඩි කරන්න 10න් එහෙනම් මේ බලන්න 3ට 1යි 600ට 200යි 3 ඒවා 200 වරක් 10 2000යි ආ ඒ කියන්නේ රුපියල් කොච්චරක මුදලක් තාත්තා දීලාද රුපියල් 2000ක මුදලක් දීලා තියෙනවා හොඳ ගාණක් එක හොඳයි අපි යමු යමු මීට අදාළ ලකුණු සටහන් කර ගන්න දරුවනේ මෙන්න මෙතන නිවැරදිව පිළිතුරු ලබා ගත්තට 15න් 7යි කියලා ඔබට ලකුණු දෙකක් ලැබෙනවා මෙන්න මෙතන නිවැරදිව 750 හොයාගත්තට තවත් ලකුණු දෙකක් ලැබෙනවා 5න් 2 හොයාගත්තට ලකුණු 1යි මෙතන 10න් 1 හොයාගත්තට තවත් ලකුණු ඔබට ලැබෙනවා උඩට හම්බුන ලකුණු 4ක් 4යි 1යි 5යි මෙතනට හම්බ වෙන ලකුණු 2ක් මෙන්න මෙතන නිවැරදිව 600 හොයාගෙන 2000 හොයාගත්තට තවත් ලකුණු 3ක් ලැබෙනවා ඒ අනුව මෙතනට 5යි ලකුණු 10න් කීයද කියලා ඔයාලට මෙතන සටහන් කරන්න පුළුවන් හොඳයි 11 ශ්‍රේණියේ දරුවන්ගේ මැයි මාසයේ 29 30 දිනවලට අදාළ ප්‍රශ්න පත්‍රයත් අපි සාකච්ඡා කළ අවසන් මෙවැනිම තවත් වැදගත් ප්‍රශ්න පත්‍රයකින් ඔබව හමුවන බලාපොරොත්තුවෙන් අපි ඔබගෙන් සමුගන්නවා අපි ඊටාගෝ ඇගයීම් හා පරීක්ෂණ සේවාව